ඊළඟ ගාන අපිට තියෙන්නේ දින සහ දවස් සම්බන්ධ කරපු ගානක්. දැන් ගාන තියෙන්නේ මෙන්න මෙහෙමයි. එක්තරා වර්ෂයක ඔක්තෝබර් 16 සිකුරාදා දිනයේදී. එම වසරේම නොවැම්බර් 16 කවදාද කියලා අහන්න. ගාන ෂොට්ටක් අපි ස්ක්‍රීන් එකට දාගෙන බලමු. ස්ක්‍රීන් එකට දාගත්තාම ඔයාලට පේනවා මෙන්න මෙහෙම ගානක් තමයි අපිට තියෙන්නේ කියලා. මේ එක්තරා වර්ෂයක ඔක්තෝබර් 16 අපිට දීලා තියෙනවා සිකුරාදා කියලා. එම වර්ෂෙම නොවැම්බර් 16 කවද්ද කියලා අහන්න. ක්‍රම දෙකකට අපිට මේ ගාන හදන්න පුළුවන්. මොකද ළඟ මාස දෙකක්නේ. ළඟ මාස දෙකක් නිසා මේක ක්‍රම දෙකකට අපිට හදන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි 7න් 7 සිකුරාදාවල් ලියාගෙන ගිහිල්ලා අන්තිම නොවැම්බර් 16ට එන දවස බලන්න. අනිත් එක තමයි මේක. ඒ තමයි අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔක්තෝබර් 16 අපිට දීලා තියෙනවා කවද්ද කියලාද? සිකුරාදා කියලා දීලා තියෙනවා. ඔක්තෝබර් 16 සිකුරාදා. අපි බලන්න ඕනේ ඔක්තෝබර් මාසෙ දවස් කීයක් තියෙනවද? ඔක්තෝබර් මාසෙ ඉවර වෙන්නේ කීවෙනි දවසෙන්ද කියලා මං ඇහුවොත් ඔයාලගෙන්. ඔයා මොකද්ද කියන්නේ? 30ෙන්ද 31ෙන්ද 29ෙන්ද 28ෙන්ද? 31. ඔක්තෝබර් මාසෙ ඉවර වෙන්නේ 31. ඒ නිසා අපි මොකද කරන්නේ? ඔක්තෝබර් මාසේ 31ෙන් ඉවර වෙන නිසා 31ෙන් මෙන්න මේ 16 අඩු කර ගන්නවා. මම 31ෙන් 16ක් අඩු කළා කියන්නේ 1ෙන් 6ක් අඩු කරන්න බෑ. මේ පැත්තේ ගත්ත එක 11. 11ෙන් 6ක් අඩු කළා කියලා 5. 5යි. මෙතන තියෙන්නේ කීයද? 2යි. 2ෙන් 1ක් අඩු කළා කියලා 1යි. එහෙනම් 15ක් අපිට ආව අඩු කරපු ගමන්. දැන් බැරි වෙලාවත් ඕක දින 30 මාසයක් වුණා නම් අපි කීයෙන් අඩු කරන්නේ? 30ෙන් තමයි 16ක් අඩු කරන්නේ. 30ෙන් 16ක් අඩු කරන්න ඕනේ. අධික අවුරුද්දක පෙබරවාරි මාසෙ වුණා නම් 29ෙන් තමයි 16 අඩු කරන්නේ. සාමාන්‍ය අවුරුද්දක පෙබරවාරි මාසෙ වුණා නම් 28ෙන් තමයි 16ක් අඩු කරන්නේ. දැන් අපි ඔක්තෝබර් මාසෙ දින 31ක් තියෙන නිසා තමයි 31ෙන් 16ක් අඩු කරන්නේ. දැන් අපි ඊට පස්සේ අහන්නේ නොවැම්බර් 16 කවද කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ? ඔක්තෝබර් මාසයෙන් අපි ඉතුරු කරගත්තා දවස් 15. නොවැම්බර් මාසේ අපෙන් අහන්නේ 16 වෙනිදා. දැන් අපි වැඩක් කරනවා මේ 15 එකතු කරනවා කීයද? 16. 5යි 6 එකතු කරනවා 11ෙන් 1 එකක් ඉතුරු. 1යි 1යි 2යි ඉතුරු 1යි 3යි. ඔන්න ආව 31. කීයද ආවේ? 31. 31ක් ආවා. දැන් ඔන්න ඊළඟ පියවර. ඊළඟ පියවර තමයි අපි බලනවා සතියක් ඇදෙන දවස් කීයකින්ද? 7කින්නේ. ඒ නිසා ඊළඟ පියවර විදිහට අපි 31 බෙදනවා කීයෙන්ද? 7ෙන් බෙදනවා. 31ට 7ව කීයද? 4. 7ව හම්බ වෙනවා කීයද? 4ක් හම්බ වෙනවා. 4 වරක් 7 කීයද? 28. දැන් මේ 31ෙන් අඩු කරනවා කීයද? 28. එහෙනම් 31ෙන් 28ක් අඩු කළොත් කීයද එන්නේ? 11ෙන් 8ක් අඩු කරනවා 3යි. මෙතන තියෙන්නේ 2යි, 2ෙන් 2ක් 0යි, 3යි. දැන් අපි මොකද කරන්නේ? අපිට දුන්නේ සිකුරාදා. ඔක්තෝබර් 16 සිකුරාදා. සිකුරාදා ඉඳන් දවස් 3ක් ඉස්සරහට බලනවා. සිකුරාදා ඉඳන් දවස් කීයද බලන්නේ? 3ක් ඉස්සරහට බලනවා. ඇයි? ඔක්තෝබර් 16 සිකුරාදා, එතන ඉඳන් දවස් 3ක්. සිකුරාදාට පස්සේ සෙනසුරාදා. සෙනසුරාදාට පස්සේ ඉරිදා. ඉරිදාට පස්සේ සඳුදා. එහෙනම් අපිට නොවැම්බර් 16 ඉන්නේ කවද්ද? නොවැම්බර් 16 ඉන්නේ සඳුදා. අන්න සඳුදා කියන උත්තරය අපි එහෙම ගත්තා. ඔයාලා සඳුදා රන් තියනවාද? ඒ විදිහට ගත්තද නැත්නම් වෙනත් ක්‍රමයකට ඔයාලා ගන්න ඇති සමහර විට? ඔව් නේද? ඔව්. පිළිතුර එනවා සඳුදා කියලා. හරිද උත්තරේ? කොහොම බලන්න හරි ගිය කට්ටිය චුට්ටක් සතුරු සිතින් හිනහ වෙලා බලන්න අපි පැත්ත. හරි ගිල්ලනවා. හොඳයි. හරි, very good. සතුටුයි.